බුදුහාමුදුරුවන් කේ කාලයේ සිට සහ ප්‍රාග් සොක්‍රටික ආධිකාරින ග්‍රීක දාර්ශනිකයන්ගේ සිට අපි දන්නා එක දෙයක් තමයි විශ්වයේ නොවනස්ව පවතින්නේ වෙනස පමණයි කියලා. ඉතින් අපි වෙනසට විරුද්ධ මිනිස්සු නෙමෙයි. සනාතන ධර්මයක් තමයි වෙනස, විපර්යාසය, පරිවර්තනය කියන දේ. නමුත් මනුෂ්‍ය වර්ගය හැටියට අපි දන්නවා හැම පරිවර්තනයක්ම, හැම විපර්යාසයක්ම, හැම වෙනසක්ම හොඳක් ගෙන දෙන ඉදිරියට තබන පියවරක් නොවන්නට පුළුවන් කියලා. ඉතින් විනාශකාරී පරිවර්තනයක්, විනාශකාරී වෙනසක්, විනාශකාරී විපර්යාසයක් කරන්න යනවා නම් ඒකට එරෙහි වෙන එක, ඒක විවේචනය කරන එක, ඒකට විරුද්ධව සටන් කරන එක, ඒ වෙනස නවත්වා ඊට වඩා හොඳ වෙනසක් මතු කරන එක අපේ යුතුකම. මිනිසුන් හැටියට අපට බුද්ධියක් තියෙනවා යම් කිසි වෙනසක් හොඳ වෙනසක්ද නැත්නම් විනාශකාරී වෙනසක්ද, ධනාත්මක වෙනසක්ද නිෂේධනාත්මක වෙනසක්ද කියලා තෝරා බේරාගෙන නිෂේධනාත්මක වෙනසට විරුද්ධ වී ධනාත්මක වෙනසක්කට සහයෝගය දෙන්න. එසේ නම් මිත්‍රවරුනි, මම මෙතනදී කතා කරන්නේ නිර්පාක්ෂික දේශපාලන විද්‍යාඥයෙක් සහ හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙක් වශයෙන්. මේ ඓතිහාසික මොහොතේ මේ පාර්ලිමේන්තුව හරහා මේ ආණ්ඩුව විසින් ගෙනෙන්නට උත්සාහ දරන ව්‍යවස්ථා වෙනසක් අනවශ්‍ය එකක් පමණක් නෙමෙයි, රටට මහා විනාශයක් ගෙන දෙන එකක් බව මට සාක්ෂි සහිතව කියන්න පුළුවන්. මිත්‍රවරුනේ, ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද? අපි විරුද්ධ වෙනවා නම්, හරි පක්ෂ වෙනවා නම් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා. ව්‍යවස්ථාවක් කියලා කියන්නේ රාජ්‍ය නැමැති බලකොටුවේ ව්‍යුහය නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය සඳහන් වන සකිල් නැත්නම් සලස්ම. ශ්‍රී ලංකා රාජ්‍ය නැමැති බලකොටුව සාර්ථක බලකොටුවක්ද අසාර්ථක බලකොටුවක්ද? අපේ රාජ්‍ය සාර්ථක රාජ්‍යයක්ද අසාර්ථක රාජ්‍යයක්ද? මිත්‍රවරුනි, ලෝකෙ දිහා බලන්න, රටවල් ආක්‍රමණය කරලා තියෙනවා විදේශ හමුදා, රටවල් කෑලි කඩලා තියෙනවා, ත්‍රස්තවාදයේ දශක ගණන් දශක ගණනාවක් නවත්තන්න බැරි වෙලා තියෙනවා අෆ්ගානිස්තානය වගේ රටවල් වල, හමුදා ආණ්ඩුව ඇති වෙලා තියෙනවා, වාමාඥා දායකත්වයෙන් ඇති වෙලා තියෙනවා. නමුත් ලංකාවේ මේ සියලුම අභියෝග එක්ක පරාජය කරලා තියෙනවා නැත්නම් වළක්වලා තියෙනවා. එනිසා මම කියනවා ලංකා රාජ්‍යය සාර්ථක රාජ්‍යයක්. මේ රාජ්‍ය බලකොටුව සාර්ථක ශක්තිමත් බලකොටුවක්. මෙතන අසාර්ථක වෙලා තියෙනවා නම් යමක්, ඒ අසාර්ථක වෙලා තියෙන්නේ ආණ්ඩුව, රාජ්‍ය නෙමෙයි. එහෙනම් වෙනස් කරන්න ඕන රාජ්‍ය නෙමෙයි ආණ්ඩුව කියන එක තමයි මගේ ප්‍රධාන ප්‍රස්තුතය. මිත්‍රවරුනි, ව්‍යවස්ථා වෙනසක් කියලා කියන්නේ මේ සාර්ථක රාජ්‍යක ව්‍යුහය වෙනස් කරන්න දරන උත්සාහය. ඒ නොකළ යුතුයි. ලෙඩේ එතන නෙමෙයි නම් එතනට නෙමෙයි ප්‍රතිකාරමය දෙන්න ඕනේ. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ රාජ්‍ය ව්‍යුහයේ වෙනස් කළ යුතු දේවල් නැහැ කියලා. නමුත් එසේ කළ යුත්තේ මේ සාර්ථක ශක්තිමත් බලකොටුව තුළ කරන වෙනස්කම්. මේ ව්‍යවස්ථාව තුළ යම්කිසි පිළිසකර කිරීම කරන්න තියෙනවනම්, යම්කිසි අලුත් පෙරය කිරීම කරන්න තියෙනවනම්, සර්වපාක්ෂික සම්මුතියකින් එවැනි දේවල් කරන්න පුළුවන්. ඒකට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. ඒකට ආනපනත් ගේන්න පුළුවන්, ප්‍රඥප්ති ගේන්න පුළුවන්, රෙගුලාසි ගේන්න පුළුවන්. ඒ වගේ වෙනසක්, ශුද්ධ වෙනසක්, සීමිත වෙනසක් කරන්න බැරිකමක් ඇත්තේ නැහැ. නමුත් මේ බලකොටුව බිඳින විදියට, බලකොටුවේ දොරවල් ඇරලා දාන විදියට, උවදුරු වලට ඇතුළට එන්න පුළුවන් වෙන විදියට කිසිම ව්‍යුහාත්මක හෝ ක්‍රමික වෙනසක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අපි විරුද්ධ විය යුතුයි. මෙතනනේ ව්‍යවස්ථාව, අලුත් ව්‍යවස්ථාවක් ගේනවා නම් ඒක පසුපස හරි වේවා වැරදි වේවා මොන හරි සංකල්පයක් තියෙන්න ඕන. ඒ සංකල්පය අපි දැනගන්න ඕන. 72 ව්‍යවස්ථාව පසුපස සංකල්පයක් තිබුණා. 78 එකිනෙකට බැඳිච්ච සංකල්ප දෙකක් තිබුණා. එකක් ස්වයං කේන්ද්‍රීය ඔටෝසෙන්ට්‍රික් ව්‍යවස්ථාවක්. ඊට කලින් සෝල්බර් ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය යර්ථවාදීන්ගෙන් ඒ සාකච්ඡාව තුලින් ලැබිච්ච දෙයක්. බ්‍රිතාන්‍ය කිරීටය තමයි රාජ්‍ය නායිකාව හැටියට හඳුන්වලා දුන්නේ. එහන්ද ඒකෙන් කැඩී වෙන් වී ස්වයං කේන්ද්‍රීය ස්වදේශීය ව්‍යවස්ථාවක් අවශ්‍යය. එය ඒකීය ව්‍යවස්ථාවක් විය යුතුයි කියන මූලික සංකල්පය තිබුණා.
ඒක හැංගිලා තිබුණේ නැහැ. 7-8 ව්‍යවස්ථාවෙත් මොන මොන විවේචන තිබුණත් ඒ පිළිබඳව 66 ඉඳන් ජයජාතන මාත්‍මය පැහැදිලිව කරුණු ප්‍රකාශ කරලා තිබුණා. විවෘතාර්ථිකයක් තියෙන්න ඕන, ස්ථාවරත්වය සඳහා ශක්තිමත් මධ්‍යගත විධායකයක් තියෙන්න ඕන පාර්ලිමේන්තුවට වඩා ඉහළින් භ්‍රමණය වෙන කියලා. හරියව වැරදි වේවා 66 ඉඳන් අපි දැනගත්තා මොකද්ද මේ සංකල්පය කියලා. අද මේ ගේන්න හදන ව්‍යවස්ථාව පසුපස තියෙන සංකල්පය මොකද්ද? කවුරුත් කියලා නැහැ. මොන සංකල්පයද මේ ක්‍රියාත්මක කරන්න යන්නේ? ඇයි ඒ සංකල්පය මොකද්ද කියලා කියන්නේ නැත්තේ? ඒකේ මොකද්ද තියෙන හොරේ? මෙතන සංකල්පයක් තියෙනවා නම් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඒ සංකල්පය හොර රහසේ තියෙන සංකල්පයක් වෙන්න බෑ. ඒක ඉදිරිපත් කළා තියෙනවා නම් ඉදිරිපත් කළා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි, සුමන්දිරන් මහත්තයා. සුමන්දිරන් මහන්ත ප්‍රසිද්ධියේ දේශීයව හා විදේශීයව කියලා තියෙනවා. ඒකිය කියන වචනේ තිබුණට කමන්නේ, අපිට පොරොන්දු වෙලා තියෙන ෆෙඩරල් ක්‍රමයක්, ෆෙඩරල් ක්‍රමයක මූලිකාංග දෙකක් තියෙනවා. ඒ මූලිකාංග දෙක මේ කෙටුම් පතේ තියෙනවායි කියලා සඳහන් කරනවා. ඉතින් මේ ව්‍යවස්ථාව පසුපස තියෙන සංකල්පය නොනමකින් ෆෙඩරල් සංකල්පය කියන එක තමයි අපිට සාක්ෂි සහිතව ගම්මිය කරගන්න පුළුවන් වන්නේ. දැන් මිත්‍රවරුනි, අපි දන්නවා ළඟදී ලංකාවේ සුප්‍රීම් උසාවිය පවසලා තියෙනවා රටක් තුල ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම් වාදය නෙමෙයි කියලා. දේශපාලන විද්‍යාඥයෙක් හැටියට මම මේක පිළිගන්නවා. ඒක ඇත්ත. ඕනේ තරම් ලෝක රටවල් තියෙනවා ෆෙඩරල් ක්‍රම තියෙන. ඒක බෙදුම් වාදය නෙමෙයි. නමුත් මිත්‍රවරුනි, අපේ කාර්ක සභාවේ ඉන්න වෛද්‍යවරු පැහැදිලිව පෙන්නලා දෙයි. අනිත් එක අපි දන්නවා ශල්‍ය කර්මයක් කියන එක වාගේ. හැම වෙලේම ඒ ශල්‍ය කර්මය කියන පිළියම හරියන්නේ නැහැ. සමහර වෙලාවට මරණය එන වෙනවා. අනවශ්‍ය ශල්‍ය කර්මයක් කරන්න ගිහිල්ලා. දැන් සීනි කියන දේ ගමු. සීනි සාමාන්‍යයෙන් ඒකේ වරදක් නැහැ. නමුත් දියවැඩියාව තියනවනම් සීනි කියන එක ඇත්ත වශයෙන්ම භයානක වදුරක්. ඒ වගේම ලංකාවේ භූගෝලීය පිහිටීම ගත්තා. හතපුම් 18ක් ඈතින් පමණයි තමිල්නාඩුව තියෙන්නේ. අපේ භූගෝලයේ අපේ ඉතිහාසය ගත්තාම ෆෙඩරල් ක්‍රමයක් නොනමකින් හෝ පිහිටවන්න උත්සාහ දරනවා නම් ඒකෙන් මම කියන්නේ නැහැ රට බෙදනවායි කියලා. නමුත් රට බෙදෙනවා, අනිවාර්යයෙන්ම රට බෙදෙනවා. විද්‍යාත්මකව මිත්‍රවරුනි යමධ්‍ය බලනකොට රසායන විද්‍යාව වගේ අපට කියන්න පුළුවන් මේ රසායන ද්‍රව්‍ය දෙක එකහුව කරොත් රසායන ප්‍රතික්‍රියාවක් ඇති වෙලා පිපිරීමක් ඇති වෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ ඒ කරන්න හදන මනුස්සයෙක් දැනුවත්ව මේක පුපුරවන්න හදනවා කියලා. ඒ නිසා නොනමකින් මේ ෆෙඩරල් ව්‍යවස්ථාව නැත්නම් ෆෙඩරල් ප්‍රතිසංස්කරණ ලංකාවේ සුවිශේෂ භූගෝලීය පිහිටීම සහ ජනවර්ගික සංයුතය නිසා එහෙම එකක් ගේන්න හදනවා නම් ලංකාවේ සංයුක්ත තත්ත්වයන් අනුව, ලංකාවේ භූගෝලීය සාහිත්‍යය අනුව රට බෙදෙන පරිවර්තනයක් වෙන බව නම් නියපයක්. ඒ නිසා ඒකට විරුද්ධ වෙන්න ඕන. දැන් මිත්‍රවරුනි, විමල් ත්‍රිමාණ පියතුමා ආචාර්යවරයද කියලා කියන අමාරු හේතුව මම දන්න රෝමේ දර්ශනය පිළිබඳව උගන්වනවා මේ පියතුමා. පැහැදිලිව පෙන්නලා තියෙනවා මේ ආණ්ඩුවට යුක්තියුක්ත භාවය හා වරමක් නැහැයි කියලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. නමුත් ඊට අමතරව මම මේකට එකතු කරන්න අවශ්‍යයි මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව කියන ගර්භාෂය තුළින් ව්‍යවස්ථාවක් බිහි වෙනවා නම් ඒක විෂගුරු විනාශකාරී ව්‍යවස්ථාවක් වෙනවා. ඇයි? 2015 අගෝස්තුවේ පාර්ලිමේන්තු ඡන්දයේ ප්‍රතිඵල වලට පටහැනිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ගලවලා ගිහිල්ලා ආණ්ඩුවට හයි කරා විතර නෙමෙයි. ඒක පාදවිම ඒක ගැන සඳහන් කරා. නමුත් 52 දෙනෙකුට වඩා 16 ලොකුයි කියලා කියන අමුතුම අංක ගණිතයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක. විපක්ෂේ 5 දෙනයි. මේ විපක්ෂ නායක ඇරිලා වාඩි වෙලා ඉන්න ඕන එකෝ අපේ ඊට ජනමැතිතුමාන්න, එහෙම නැත්නම් එතුමාගේ නියෝජ්‍ය දැනට දිනේෂ් ගුණවර්ධන මහත්මයා. මම මේ කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෙමෙයි. අමිතලිංග මහත්තයා විපක්ෂ නායක වුණාම අත් වශයෙන්ම TUL පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් තිබුණා. ඒක යුක්තියුක්තයි. මොන ප්‍රශ්න තිබුණත් අමිතලිංග මහත්තයාගේ දේශපාලනත් එක්ක. නමුත් මෙතනදී 52ක්
සහිත විපක්ෂයක් විපක්ෂය නෙමෙයි, දහසයක් සහිත TNA එක විපක්ෂය. ඉතින් ඒ වාගේ විකාර රූපී පාර්ලිමේන්තුව තුළින් නව මූලික නීතියක් බිහිවෙන්න පුළුවන්ද? ඒ බිහිවෙන්නේ මොන වගේ මූලික නීතියක්ද? මිත්‍රවරුනි, මේ ව්‍යවස්ථා ව්‍යාපෘතිය ගැන කතා කරද්දී අපිට බෑ ඒක ගැන හුදකලාව සාකච්ඡා කරන්න. ඒකේ ජාත්‍යන්තර පසුබිම ගැන මා හිත මිත්‍ර තමර කුලනායකම් තානාපතිනිය කතා කරනවා ඇති. ඒක අන්න මම මේක ගැන කතා කරන්නේ නැහැ. නමුත් මේ ව්‍යවස්ථාව ගේන්න හදන ආණ්ඩුව සහ බලවේග කරපු දේවල් සහ කරන්න හදන දේවල් සමග තමයි අපි මේ ව්‍යවස්ථාව ගැන තීන්දුවක් ගන්න ඕන. කවුද මේ ව්‍යවස්ථාව තල්ලු කරන්න හදන්නේ, අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා? කොටි සංවිධානයත් එක්ක සාමගිවිසුමක් අත්සන් කරපු අගමැතිතුමා. නෝර්වේ රට ගෙනල්ලා දිනන්න පුළුවන් යුද්ධයක් ඊට වඩා වෙනස් දෙයක් බවට පත් කරපු හිටපු ජනාධිපතිනිය. පැකේජයක් ගේන්න 1995 ඉඳන් උත්සාහ කරපු හිටපු ජනාධිපතිනිය. කොටි සංවිධානයේ දෙමළ ජනතාවගේ එකම නිල නියෝජිතයයි කියලා කියපු TNA සංවිධානය. මේගොල්ලෝ තමයි මේ අලුත් ව්‍යවස්ථාව ගේන්න හදන්නේ. දැන් මේගොල්ලෝ කරන අනිත් දේවල් මොනවද? මිත්‍රවරුනි, මෞර්ය අධිරාජ්‍ය කාලේ තමයි අපේ අසල්වැස ඉන්දියාව වඩාත්ම බලගත් රාජ්‍යයක් හැටියට පැවතියේ. ඒ කාලයේදී පවා මේ පුංචි දූපත, උන්ට දකුණෙන් තියෙන මේ පුංචි දූපත යටත් කරගන්න බැරි වුණා. කොතරම් බලවත් වුණත්, කොතරම් ආක්‍රමණයක් උතුරු නැගෙනහිරට සිද්ධ වුණත්, කවදාවත් මධ්‍යම කඳුකරයේ පන්නගෙන රුහුණට එන්න බැරි වුණා අපේ අසල්වැසියාට. නමුත් පළවෙනි වතාවට මිලෙනියම් ගණනාවක ඉතිහාසය පුරා පළවෙනි වතාවට රුහුණේ ගුවන් තොටුපළක් ඒ අසල්වැසියට දෙන්න හදනවා. දැන් මේ ගුවන් තොටුපළෙන් ලාභ විශාල වශයෙන් ලබා ගන්න පුළුවන් නම් දේශීය ව්‍යවසායකයන්ට දෙන්න පුළුවන්. ලාභදායි බව නිසා නෙමෙයි නම් අසල්වැසියා මේ ගුවන් තොටුපළ ඉල්ලන්නේ ඒක හේතුවක් නිසා. තාම්බරම් යුද හමුදා ගුවන් හමුදා කඳවුරෙන් කෙලින්ම බස්සන්න පුළුවන් රුහුණට ඉතිහාසයේ පළවෙනි වතාවට කෙලින් අවශ්‍ය අවස්ථාවකදී තමුගේ හමුදාව. එහෙම කරන්න ලෑස්තියෙන් ඉන්න ආණ්ඩුවක් තමයි මේ අලුත් ව්‍යවස්ථාව ගේන්න ගන්නේ. ඉතින් මේ ව්‍යවස්ථාව හොඳයි කියලා විශේෂයෙන්ම රක්තවර්ණ සහෝදරු පිරිසක් කියනවා නම් නෑ, මේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා අපිට මෙතන ප්‍රගතිශීලී දෙයක් කරගන්න ඉඩ තියෙනවා කියලා. මේ මූලික විද්‍යාත්මක සමාජවාදී තේරෙන්නේ නෑ. ඒ කියන්නේ හැමදේම තියෙන අන්තර් සම්බන්ධකම්. තිරිකුණාමලේ වරායයි, තිරිකුණාමලේ තෙල් ටැංකි, තිරිකුණාම මේ මන්නාරම තිරිකුණාමර මහා මාර්ගයයි, කොළඹ ජැටියයි, මත්තල ගුවන් තොටුපළයි ඔක්කොම අසල්වැසියාට දෙන්න හදන ආණ්ඩුවක් ව්‍යවස්ථාවක් ගේනකොට ඒ දෙක අන්තර් සම්බන්ධිතයි. මිත්‍රවරුනි, අන්තර් සම්බන්ධිතයි. අවසන් වශයෙන් මම කියන්න යන්නේ දේශපාලන විද්‍යාව අනුව ලිබරල් දේශපාලන විද්‍යාව අනුව පවා සමාජ සම්මුති න්‍යාය කියලා දෙයක් තියෙනවා. ඔබ දන්නවා ජෝන් ලොක් කියන පඬිවරයා කිව්වා සමාජය තමුන්ගේ අයිතිවාසිකම් වලින් නිදහසෙන් කොටසක් පාලකයට දෙනවා යම් යම් නිශ්චිත කාර්යභාරයන් ඉටු කරන්න. දැන් ජෝන් ලොක් වගේ ලිබරල් ධනපති දාර්ශනිකයෙක් පැවසුවා ඒ සමාජ සම්මුතිය උල්ලංඝනය කරනවා නම් ඒ පවතින ආණ්ඩුව පෙරලන්නට සමාජයට යුක්ති සහගත අයිතියක් තියෙනවා කියලා. සමාජ සම්මුතිය උල්ලංඝනය කරන එක කාරණාවක් හා කොන්දේසියක් ඇටියට ජෝන් ලොක් පෙන්වලා දුන්නේ විදේශිකයන්ට තමුන්ගේ රටේ පළබදියන් වෙන්න තමුන්ගේ රටේ කොටස් බාර දීම. ඉතින් මේ ආණ්ඩුව එවැනි දෙයක් කිරීම සඳහා තමයි මේ තියෙන ශක්තිමත් බලකොටුව, රාජ්‍ය බලකොටුව විනාශ කරලා ඒ දේශපාලන ආර්ථික මූලෝපායක කාර්යභාරයට සුදුසු ඉතාම දියාරු දුර්වල රාජ්‍ය ව්‍යුහයක් බෙදෙන
බෙදෙන නෙමෙයි බෙදෙන රාජ්‍ය ව්‍යුහයක් අලුත් විවස්ථාවකින් බිහි කරන්න උත්සාහ දරන. මිත්‍රවරුනි අපි දන්නවා අපේ ගෙදරකට ආවිල්ලා අපේ වත්තට ආවිල්ලා අපේ ගෙදරකට ආවිල්ලා කවුරුරි ඌදුරක් කරන්න හදනවා නම් පාණියක් කරන්න හදනවා නම් මොනාරි හොරගම් කරන්න යන්න හදනවා නම් ආත්ම ආරක්ෂාව අනුව අපට ඕනෑම පියවරක් ගන්න පුළුවන්. ඒක අපි දන්නවා. දැන් මතු පරම්පරාවලට ඉතුරු කරන්න යන මේ රට විකුණන්න බදු දෙන්න ඒකේ කනූරු විදේශිකයන් කනූරු ගහන්න ඉර දෙනවා නම් යමෙක් එතන තියෙන්නේ විතරමනේ අපේ ආත්ම ආරක්ෂාව පිළිබඳව සාමූහික ආත්ම ආරක්ෂාව පිළිබඳව සාමූහික පරක්ම පිළිබඳව ප්‍රශ්නයක්. එතනදී අපි අපෙන් අසන්න ඕනේ මේ ගැන අපි මොනවා කළ යුතුද කියන ප්‍රශ්නේ නෙමෙයි කුමක් නොකළ යුතුද කියන ප්‍රශ්නේ. මෙතනදී මිත්‍රවරුනි අන්තවාදී කඳවුරු දෙකක් තියෙනවා. අපට බුදුදහමෙන් වේවා අරිස්ටෝටල්ගෙන් වේවා උගන්ලා තියෙන්නේ මද මාවතක් ඔස්සේ යන්න ස්වර්ණමය මද හොයාගන්න. මොනවද මේ කඳවුරු දෙක? එක කඳවුරක් මේ රටේ ජනතාවගේ සිතුම් පතුම් තේරුම් නොගෙන ඒ සිතුම් පතුම් මත පටවන්න හදනවා විදේශිකයන්ගේ උවමනාපාකම් සහ සිතුවිලි. ඒ ගැන කාර්දිනල්තුමත් ළඟදී ඊයේ පෙරේද ලොකු විවේචනයක් කළා තියෙනවා. අපේ ඉතිහාසය අපිම නිර්මාණය කරන්න ඕන, මේක නව යටත් විද්‍යාවක් බවට පත් කරන්න උත්සාහ දරනවා කියලා. ඒක එක කඳවුරක්. අනික් අන්තවාදී කඳවුර තමයි මේ දූපතේ ඉන්නේ බහුතර අපි පමණයි කියලා හිතාගෙන ඉන්න පිරිසක්. අපි විතරක් නෙමෙයිනේ, සිංහල විතරක් නෙමෙයිනේ මේ දූපතේ ඉන්නේ. අනිත් එක මේ දූපත මේ කලාපේ තනියම තියෙන දූපතකුත් නෙමෙයිනේ. මේ කලාපේ අපි ඉන්නවා, මේ ලෝකෙත් අපි කොටස්කාරයෝ. මෙතන බල සමමිතිකම් අසමමිතිකම් බල යථාර්ථයන් තේරුම් ගන්න ඕනේ. විඩල් කැස්ට්‍රෝ පවා ඒක තේරුම් ගත්ත නිසා තමයි අර ඉතාම දුෂ්ට ගුවන්තනාමෝ කඳවුරට විරුද්ධව ගලක්වත් කියුබානු විප්ලවවාදී රාජ්‍ය නොගැහුවේ. ඒකන්ද සමහර දේවල් තියෙනවා ඒක පාර්ශවීය ඒකමතික අපේ කැමැත්තට වෙනස් කරන්න බැරි. එහෙම නැත්නම් වෙනස් කරොත් ඒකේ ප්‍රතිවිපාකත් අපි තේරුම් ගන්න ඕනේ. දැන් යුගොස්ලාවියාව විනාශ වෙන්න හේතුවක් උනේ සර්බියානු බහුතරය අර තිබිච්ච ව්‍යවස්ථාවේ කොසෝවෝ ප්‍රාන්තයේ තිබුණු සීමිත ස්වායත්තතාවය කඩු ගෑවා. ඒ කඩු ගාපු අංග තමයි යුගොස්ලාවියාව විනාශ වෙන බාහිර මැදිහත් වීම ඇති උනේ. ඉතින් මේ අන්තවාදී මාව දෙකම ප්‍රතික්ෂේප කරමි. මේ පවතින ව්‍යවස්ථාව තුළ යම් යම් සුළු පිළිසකර කිරීම් තියෙනවා නම් සර්වපාක්ෂික සම්මුතියකින් ඒවා කරනවා මිසක මේ ව්‍යවස්ථාව පසාරු කරගෙන මේ රාජ්‍ය ව්‍යුහය පසාරු කරගෙන මේ බලකොටුව විනාශ කරන මේ පවුරු විනාශ කරන කිසිම වෙනසකට කිසිම විපර්යාසයකට අපි කිසි ලසකිනුත් ඉඩ නොදිය යුතුයි කියන එක තමයි දේශපාලන විද්‍යාඥයන් කැටියට මගේ මතය. ස්තුතියි.